සුබූ දැසනක් අද අපේ ප්‍රවෘති සාකච්ඡාවේ ආරම්භිදමං පොඩි කැටි පැහැදිලි කිරීමක් කරන්න ඊට පසේ කිසියම් ප්‍රශ්න කළ යුතු තනක් තිබෙනවා අපි කතා කරමු. මේ මොහොතේ මුළු ලෝකේමත් එවගේම රටක් විදියට අපටත් විශේෂ අවධහනයක් තිබෙනවා ඒ ස්්‍රාලය සහ ගාසාතීරය අතර ඇති වෙන ඉතාම වරපතල දරුණු යුද ගැටුම් තත්ත්වය සම්බන්ධයෙන්. ලාංකිිකයන් විදියට අපට තියන මේ සංවේදී අවධානය තමයි ශ්‍රී ංකිකයන් අට හසකට වැඩි පිරිස්සක් විශේෂෙන් මෑතකාලී නව විදේශ රැකය සඳහා ස්ත්‍රයිලයේ වෙත ගිය ආණ්ඩුවක් විදිහයට තානාපති සේවාවන් සමඟ විසිහතර පෑපුරාම ඒ සමඳතා ඉතාම සජීව ලෙස යාවත්කාලීන ලෙස තබා ගැනිවිින් ශ්‍රී ලංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සෑම පීවරක්ම ගැනීමට ආණ්ඩුව මැදිහත්ව කටයුතු කරනවා. එ වගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි විශේෂයෙන් නිල්ලීමක් කරන්නත් මේ අවස්ථාවක් කරගන්නවා ඇහි වගකීම දරන තානාපති සේවාවන්නසා විදේශසේවා නිවක්ති කාරංශය ඇතුළු බල ධාරීත්‍රය දරන ආයතන බියවයන්ගෙන්. අපේ ජනතාව වෙනුවෙන් ඊස්්‍රයිලස් සිටින සලු ශ්‍රී ලංකිකයන්ගේ ආරක්ෂා වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නකෙන් ඉල්ලීම මේ ආණ්ඩුව පුදු මැදිහත්වීමට අමතරව දේශපල පක්ෂයක්විදිේයට අපප ඉල්ලිමක් කරන්න කැමැති. එවගේම මේ ඊශ්‍රයිල සහ ගාසාතීරය අත්තර ඇතිවන දරුණු යුදගැටුම අභියස. ඊස්්‍රයිලය අද ඊයේ ඔවුන්ගේ වෙලාවෙෙන් ඊයේ හැඳෑබ වෙන කොට අද ජාත්‍යන්තර ප්‍රවෘත්තිීන්ගේ ප්‍රමුඛ පුවතක් බවට පත්වෙනවා ඊස්්‍රයිල මේ ප්‍රශ්්‍රයට මුහුණ දීම වෙනුවෙන් හදිසි ආණඩුවක් පිහිටවා ගන්නවා අබම පොද එකඟතාවන් සහිත මේ කොමන් මිනිමන් ප්‍රෝගෑම් එකක් සහිත අලු ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව ඉස්්‍රයිල නායකය විදියට බෙන්ජමන් නැතනිය හු සහ එරට විපක්ෂයේ ප්‍රධහනම යකත්වයක් දරන බනි ග්‍රාන්ස් ඒකා බද්ධ ප්‍රවෘතිසා කච්චාක්තියල පැහැදිලි කරනවා ගාසාතීරෙන් පමණක් නෙවේ හමා සංවිධහනය මේ මහපොළවෙන් අතුගාදමන බවට වන ප්‍රතිඥාව දෙන්නේ. ඊස්ශ්‍රයිල ආණ්ඩුව තනියම නෙවෙයි එරට විපක්ෂයද එකතුවෙලා අලුත් ආණ්ඩුවක් අලුත් කැබිණට් මණ්ඩලයක් පත්කරගන හදිසි නව රජයක් ඇටතේ තමයි ඕුන් මේ ප්‍රමුඛ ජාතික අරබුදයට ම ඕනද. ම මේකා අද මේ ප්‍රවෘතිස්සාකච්ඡවටග හේතුවතමයි. ලංකාවේ ජාතික ආර්ථිකය සම්බන්ධව බරපතල අර්බුදේකට සමාජ දේශපාල්ලවශයෙන් පැමිණ තිබෙන අවස්ථාවේ. එවක ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ, මේරටේ සියල්ලො විපක්ෂ ප්‍රධහනීන්ට ආරාධනයක් කළා ජනාධිපති දුරේහැර ඉතිරි ඕනෑම තනතුරක්. අග්‍රාමාත්‍ය දුරේ ඇතුළු. ම්ඩලේ ඉතුරු ඕනෑම තනතුරක් දරමින් මේ අර්බුදය ජයගැනීම සඳහා පොදු ආණ්ඩුවක් කදාගන්න මේ අරබුදයට මහුණදීම සඳහා කෙටිකාලීන අවම පොදු එකඟතාවක් සහිත අලු තාණ්ඩුවක් හදමු කියලා. එතුම වාචිකව ඉල්ලීම කලාා ඒ නායකින් සේලෝදනාට ලිකිත්තව තමන්ගේ අත්සනින් ලිපියක් විදිහට ලියල යව්වා අපි එකට එකතු වෙලා පොදු අලුත් ආණ්ඩුවක්හදලා මේ ප්‍රශ්වයට මූුණ දෙමු කියලා. හැබැයි සමගි ජනබලවේගය සජිත් ප්‍රේමදා සප්‍රමුඛණඩායමවත් අනුරකුමාර දිසානායක සහෝදරයා ප්‍රමුඛ ජාතික ජනබලවේගේවත් උතුරව නැගැනිහිර නියෝජනය කරන ද්‍රවිට ජාතික සඳහනයවත් මේ ඇරයිුමට රටවෙන්වෙන් සාධනීය ප්‍රතිචාරයක් දැක්වේ නෑ. මම මේ සිදුවීම ගලපන්නේ. ධාතික අරබුදයක් කමුවේ දේශපාලන පරිත්‍යයාගයක් කරමින් එදා ගෝටාබේ රාජපක්ෂ කළ ආරාධනය ඕුන් ප්‍රතික්ෂේප කළ සිදුවීමේ බරපතලකම අද අපිට බෙන්ජමින් නෙතන්නියාහු සහ බෙනී ග්‍රාන්ස් ලෝක මට්ටමේ උදාහරණයක් සයිතෝ පෙන්නල දීර තියෙනවා. ඔන්නන් ඊස්ශ්‍රයිල විපක්ෂයට කියන්න තිබ්බනේ මොසාට් සංවිධානයේ බුදියගෙන දිහිතිය. ොසාත් සංවිධනය කියන්නන්නේ ව එකටත් එහාගේ ලෝකයේ තියෙන ශක්තිමත්ම පොළුල් විහිදුමක් සහිත ලෝක දැවන්තසා සංකීර්ණම විදේශ ඔත්තු සේවාව.ැන කියල මැසින් කියලා. ඒ ආයතනයේ ලෝකේ ඇතැම් පාර්්ව හඳුන්නන්නේ. ඔන්න ස්්‍රයිල විික්ෂයට අහන්න තිබුනන්නේ බෙන්ජමෙන් එත ියයාහුගේෙන් බලාගේ මොසාත් සංවිධන, බුදියගෙනද හිටියේ හමස් ඇතුලටම ල්ල ගහලයනකන් කියලා. එවගේම ඊ ස්ශ්‍රයිල් පක්ෂයට කියන්න තිබුණනය අපි ඒ ආණ්ඩුවට එන්නේ නෑවා ජනාධිපතිකමෙන් යන්න ඒ ගියාට පස්සේ අපිඇවිල්ල අපේ මාණ්ඩුවක් කදාගෙන ප්‍රශ්න නිසඳදන්නන් කියලා. මොකද අපේ අයකි වහම උත්තරයා. එනිසාම මේරටේ යහ පොදු දේශපාලන එකඟතාවන් අපේක්ෂා කරන අති බහුතර සමාජ තීරු අමතාමය අදහස කියන්නේ. ඔබ ඔබ මේ ප්‍රශ්නය සාකච්ඡා කරයුතුයි. දැම් මේ තියෙන අර්බුදය හමුව විතරක් නෙවෙයි. අනාගතයේ යම් ජාතික අභියෝගයකට අපි මෝන දුන්නොත්. රටේ ප්‍රධාන දේශපාල පක්ෂවලට එකට එකතු වෙලා වැඩ කළ හැකි අවස්සාාවක් ගෝටාබේ රාජපක්ෂ හිටපු ජනාධිපතිවරා දෑත දිගු කර ඉතාම සත්්භාවයෙන්. කැපවීමක් සහිතව. බරපතල දේශපාල අතහැරීම් සහිතව කළ ආරාධනයට පිටුපෑම සම්බන්ධව මේරටේ විපක්ෂ බලවේග සෙල්ලට මේරටේ පොදුජනයා. තමන්ගේ අකමැත්ත ප්‍රකාශක කල යුතුයි කියෙලා මංවිශ්වාස කරන. මේකපි මහිද රාජපක්ෂ ජනාතිපත්තුමාගේ ආ්ඩුව කාලේ තියම්මටමකින් නොත්වීද. ල් මේරට බේරගන්න එමානුශී මෙහෙම් වෙලාවිදිී එකතු වෙන්න කරල්පු ආරාධනාවලටත් ඒ කාල මේදේ මනා නමුත් යම්මට්ටමකින් තනිතනිව තීන්දුුගත්ත දහත් දෙනගේ කණ්ඩයමක්කැද ඇවිල්ල ආ්ඩුවට උදව් කලා. හැබැයි ආණ්ඩුවත් එක්ක එමොහොතේ වැඩකරමින් හිටියේ ජනත විිමුක්ති පෙරවුණ එක්තරා. එකඟදාවන් සහිතව ඒ අය එදා ආණ්ඩු හැරගියා. මංහිතනවා දදවසේ මේ රටේ ඇතිවියයුතු හොඳම දේශමාන සංවාදයේ මේකයි කියලා. ඒයි ම මේ ප්‍රෞෘතිය අද අපේ ප්‍රවෘ්තිසා කච්ඡාවේ මාතෘකාව කරගත්තේ ඉස්සුති. ඔබතුමා දැනුවත් පරදි මේ මෝතේ ජනාධපතිවරයා යම් කිසිද රයකන සිටුවේෂන් එකදින්න යොයි ය කියන. ඔතුමා දැමුදහරණයක් අත්තනේ එන්නමු. ලත්ති කරමු කිය ැන එහම හැඟගේීමමක්කාව නැවටේ ප්‍රාගියකාලේද ශ්‍ර ලංක පපතිජන පෙරම නැරු කන්ඩම හලා වෙන ක්‍රමේදකින් ආ්ඩු හිකරගන් ්‍රයග දන්න කියලා පෙේදීීම අතවක්කාව නෙරීට. තාම මේ මහොත ජධිපතිවර හෙම ඉවක් ලබොතු ම හිතවා. මෙමයි ජනාධිපතිවරයා වර්තමාන ජනාධපතිවරයත් සීලු පාර්ශවයන්ගේ සභාගිතය සහිත අ්ඩුවක් පිළිබඳ සකල්පේ විවරෘතව පර්ලිමීතුවය කතා කලා. එතුමා පොහොට්ටුව නැති ආ්ඩුවකට කාටවත් ආරාධනා කළේ නෑ ප්‍රායෝගික නෑ කියලා අවුදු හලිස් පහක්දේපාන ෙල නි වික්ටම සිහට තේරෙනවා. ප්‍රයෝගික නැති යෝජනාවක් ඇතුම කළේ නෑ. නමුත් එතුමා මං විශාස කරනවා අදටත් ඕනෑම පාර්ශවයකට ඇවිල්ල මේ ආණ්ඩුවේ පාර්ශවකරුවෙක් වෙන්න කියෙන රාධනයෙන් ඇතර හිල නෑතම. ඇයි එහෙනම් ඔබතුමල්ලාගේ පාර්ශවෙන්. අපි ගියන දේවල් අහන්න නැත්තා. අපිටවෙයි යම් තීරණයක්ගන්න. ඉදිරයේද අයවැයක් කෙනවා. අපිට අයවැය සම්න්ධින් තීරණයක් ගන්න සිත්වේ. අපි අය පරත් කිරීම කියන්නේ අයය පරද්ධම කියන කතාවනේ. අයවැ පරද්දීම තුළ ලංකාවට රට බලපාන හේතුම කතිතු. ඇයි එහෙම කියන්නේ ඔබතුමාගේ පර්ෂ මෙමයි තනි පක්ෂයක් කාණ්ඩ කන්න වෙලාවක වුනත් අයවැ එනකොට මෙන්න මේ මෙන්න මේ එක තාවටිකටාව නත්තන් අපිට නම්බෑ හවලාගේ අමත්ත්‍යංශර චන්ති දෙන්න මේ දේශපල්ල සංවාධය ලංකාවේ සසාමාන්‍ය. හොදු තත්වයා. ඒවගේම පාර්ශව කිහිපයක් හෝ දෙකක් එකට එකතුවෙලා අ්ඩු කරන්න වෙලාවකත් අයවැය සමී මෙවැනි දේශපාලන උලුසුමක් සංවාධයක් විදිහයට දකිනෝ. හැබැ කවදත් අයවැය සැලකිතු සංඛයාවක් පර්ලිමින්තු උටාවනි හැබයි අපි දැක්ක නෑ එවැනි තත්ත්වයක් ඇති වෙනවා. නමුත් මේ වෙලාවෙත් යම්මාකාරයක අදහස් වල කිරීමක් තිබෙනවා. අපි ඇතිකරගත යුතු යම් යම් සාධාරණකගතාවයන්ට, අවස්සාවක් හදාගමු කියලා යම් යම් තනි පුද්ගල වශයෙන් යම් යම් යෝජනා තිබෙනවා. මෙ ඇදන්නේ ඔය ඔ ඒ ප්‍රකාශය තුළ තියෙන්නේ අයවැය බිල්ලට තියාගෙන යම් යම් තමන්ගේ අවශථාවෙන්.න මංකිව මේ මොහොත රදාලව නෙවෙයි අයවැයක් එන ඕනෑම අවස්සාාවක. ම හරියට නිශ්ිත නැහැ ලෝකෙ වෙනරටකත් මේ තත්වේ තියෙනවාද කියරුම ශවාස කරන ඉන්දයා වැනි සහ ගාන්ඩු අකෘතියන්න ඇතුළිමේම තියවා කියලා. ලංකාවේ අපිට මතක දේශපාල වකවානු පිළිබඳ මතකේ අතීතය වෙතාරංගියත් අපි දන්නවා අයවැකාලයට මේ වගේ සංවාධය ඇති වෙන. ඕ දං හරිද මේ මොහොත වෙන කොටදන් ඇතම කතාව එහෙම ප්‍රකාශයලියට එන්නේ තරම් මේ වෙලා තියෙන්නේ ඔබතුමල්ලා ගෙන. තිබ ජනාධපතවරයා සහ මොක් කරි විරසකයක් කියන කතාවන අපිට දැනන්නේ එකන යම්යම් තනතුරු අපි තන්නේ නෑ තනතුරුගල හෝමාරුව හරිට පැහැදිලි බවක් නැතිකාම එක තෘප්තිමත් නොවීමම ඔබතුමල්ලා පරශෙන් ඒ වනි දැම්මි පොඩ්ට පොඩ ියට එෙන්නේ තහර කරලාට ඔබතුමල්ල කියනදය හන්නේ නෑ ඔබතුමල්ල දෙන පොදෙස් ගන්නේ නෑ ඒවගේ දේවල්න්නේ තර ඒ තුළ තමයින මේ වගේ ප්‍රකාශ එලියට එන්නේ එතන පැහැදිලෝ පේනෝ පොඩි අරූ දෙයක ඉන්නවා කියන කතාව. ට මක් කිය හිතන්න ුවද න්තතුම මෙහමයි මට පෞද්ගලක තියන ග්‍රහතමයි රලිල කක්‍රම සිංහමහත්ත්‍යව ජනාධිපති කරලා අලු තා්ඩුව හැදෙන වෙලාවේ මම හිතුවා. අපේ පාර්ශවයයිඒතුමාගේ පාර්ශ්වය අතර මීට වඩා උුසම්පත්වයක් ඇතිවී කියලා මීට වඩ ගැටුම් අපේක්ෂ ක. ක දඒ තරම් ප්‍රපත්වමේ දුරස්ස භාවයක් තියෙන දේශපාල ව්‍ය පර දෙක්න ඒ අතින් මම සාපේක්ෂව සතුට වෙනවා. හිතුව තරන් මේ එකඟතාවන් නරකනෑ එකඟ දහස් වෙන්නෙ නෑ අපියාස හැමදේකම රනිික්කමසිගේ ජානාධපත වෙර වෙනවා කියලා හෙම වෙන්නෙත් නෑ මම එහෙම වයි කිය බලාපොත්තු වෙන්නෙ නෑ මද ප්‍රයෝගික පොළොවේ දේශපාලනය කරද්දි එහෙම නොව අවස්ථා තියෙන නිසා. දැ දැ මේ ොත්තේ ්‍රී ලකා නිදහස් පක්ෂයේ භූමිකාවත් ඉද ්‍රීනක නිදහ පක්ෂ භූමික මොක් එකළ තුම හිත මට හිතෙන්නේ දෙදස් විස්ස චන්දී ඉවරච්ච වෙලාවේ ලංකාවේ විපක්ෂ දේශපාල කන්නෑ මතර සජබ්බට වඩා සංක්‍යාත්මකෝ මන්ත්‍රීදුර අඩුනාට මෛත්‍රීපල සිරිසේන හිටපු ජනාතිපත්තු, ප්‍රමක ශ්‍රීලකණ දහස් පක්ෂි ඉතාම බලසම්පන්න තැනක හිටියා. ඔවුන් එදා ඒ ගොඩනකි තත්වය හරියටව බුද්ධිමත්ව කළමනා කරණ කරගත්තා නම් සමහර විටක අපිට අියෝග කරන්න තරම් ඉස්සරහට එන්න තිබා මොකද ඔබ හිතන්නො මත්‍රීදුර දහයක් ගත්තක කියන්නේ පොට්ටු ඇයටතේ චන්දිල්ලත් ්‍රලකණනි හස් වක්ෂය එකලොකු ජයග්‍රහණයක් ඒවගේම එදස් දහටේ පෙපරවාරි දහය තනයඉල්ලත් ලක්‍ෂ පහලක් චන්දගන්න තරම් ශ්‍රීලකනි දස්වක්ෂ හයියක් තිබුණා ඒ රම් අපේ ජනප්‍රයක්ත්වය ඉහළම තියද්දත්. ඇැයි මේ සියල. හැකියාවන් මේ තියන බලවත්කම් දියකරමින් හරින බවක්තම අපිට පෙන්නේ මහලේකම්වරයා එක තැනක පක්ෂනායකයා විදිට එතුමාට අභියෝග කරනවා තවත් පාර්ශවයන් එතුමාගේ නායකත්වේ ගැන යම් යම් නීති මේ ක්‍රියා මාර්ග ගන්න පාර්ශවයන්ති නවා ඒවගේම පක්ෂයට උපදේශකත්වයන් දෙන චන්ද්‍රිකාමැතිනිය ඒ කණ්ඩෑමත් එක්ක ගැටෙනවා ඒවගේ මෛත්‍රපාල හිටපු ජනාධිපත්තුමා. ප්‍රශ්නක්කවූහම දෙන ොයිස්කට ඇතුලවත් මට නං එහෙම බරක් පේන්න නෑ මට හිතන ඔහුට ඉට වඩා දේශපාල ව්‍යාපාරයක නායකෙක්සා මේ රටේ හිටපු විදාහක ජනාධීපතිවරෙක්විදියට. මීට වඩා මේ රටේ දේශපාලයට මැදිහත්වීමක් කරන්න තිබනාා නමුත් ඒ කරන ඒක හුගේෙන් ැ ගිලිගීල ඉරයි ඒගේම මේ අප තක ඔඋප මාල්ලගින් ණ්ඩයමක් ඇැ විලාග හිල්ල වෙනම ගමක් කියන්නන සදනවා විෂන් හොි කැප්ට යටඇයට ත්ව සූ දනම් වුණයන්න දැම මෙහෙමෝතේ අපි බෞද දස ලබතුමල්ලා කණ්ඩා මලින්ි ප්‍රශ්නකන අපි තේරිච දේදතම ගිය අයඋනත් කමනෑ එන්න අපි පිළිගන්නව අප ඔවුන් සමග සාකච්චා කන කැමති ඔයට වලාාදේවල් වෙලා තියෙනවා කියර. මං යහන්නේ ඔබතුමල්ලා බොතුමාගේ පාර්ශ්වයෙන් ඔබතුමාට පිළකුලක් නැත්්ද. ඔබගේ නායකයන්ට ගරහපු ඔබගේ පක්ෂයට ගරහපු අය සමඟ නැවතක්. ම දශාල මක් කිය ඒ මන් මන්දන්න බතුමල්ලාගේ පාර්ශෂවයන ර්කකිරදී තමන්ගේ වාසිපත්තට ඔවන්ගේ කියන කතාව තර්කට එන්න පුළුව. ඔබතු මොක හිතන ම වාඩිුවෙන්න්න ලුවන් දන්ම රක්න්න ද හ අප ගිය කණ්ඩායම පහුගේකාලේ විපක්ෂයේ දේශපාලනයක් තමයි කලේ. හැබැයි ආණ්ඩුවෙන් ගිල්ලා වික්ෂ හින්ද කන්න ට ඩ ආ්ඩුවත්තක රඩ වෙච්චයි නවතැවිල්ල ආන්ඩුවල ඩි ච්ච තත්වය අපි දකල තියනවා. ඒ අය ගේිය එටත් හමා සංවිධානයටත් අයිසිස්සකටවත් නෙේෙන මේ පාලින්තුවීම අනිි පැත්තෙන වඩිලයින්නේ ඔන්නන්ගේ නිසා වෙල්ලා මේ පැත්තේ වඩිඩ පුළුවන්. මොකද ගියා එනවට අකමැති සාමාන්‍යෙන් ආත්මාර්ථකාමීව එදා ඉඳලාම හිටපුොයි. සාමාන්‍යෙන් ද මගේ දිශ්‍රික්කෙත් දෙන්නෙක්ම ගහිල්ලනන්නේ. ඔන්නම් මම මම අත්මාර්ථකාමීනම් ම සතුරුෙන්න්න පැ ඊළඟ චන්ද ලයිස්ව හැෙනකොටේ හිටපු දෙන්නෙක්ම නැත්නං මම කැමති. ැ දෙන මේේනිකන් දෙක මාරක්ම නෑවගේ තමයි අප පිදිස්ශ්‍රක් තිඉන්නේ මම කැමති ඒ සියලු දෙෙන ඉන්න ලයිස්සුවක තරක කරන්න මංකද උදාහන්නකට ජයත සමරවීර හිටපු රාජ්‍යමැත්තුමත්ඒවගේ මගේ ගම හ පැත්තේ ලිත් එල්ලාවල මංචීතුම දෙන්නම ඉන්නන්නේ විපක්ෂවා කියලා මං කැමැති ජයන්තයි එල්ලාවල සහෝතරයක් දෙන්නම් ඉන්න ලස්සුවක ඒළඟ පාර චන්දිල්ලන්න. මොකද එනවනං එන්න කියන අත දික්කරලා තියෙන්නේ. ඒක නවුලක්නෑ ගරු පාර්ලිමෙන්න්තු මන්ත්‍රේතුමා අපි දන්නවා මේ ඇත් පහුගේ කාලේ පසරකටික මාලට කලින් ඇතුන තත්ත්වෙත් එක්ක රනිල් වික්‍රම සිංහ වර්තමාන ජනාධිපතිතුමාට ඔය තැන බාර දෙෙන ශ්‍රී ංකා පොදුජයන පෙරමුණ බන්දේශීක තියලා මේක බාර දෙනෝ දැ එතකොට මේ වන්නකොට එතුමාගේ ක්‍රියාවලිය ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා නොයෙකුත් අනපනත් ගෙනල්ලා යම් යම් අවස්ථාවලදී ආර්ථිකම ය වශයෙන් පවා ජනතාව දැඩි පීඩාවට පත්වලයි ැ මිදන්න ශ්‍ර ලංකා පදු ජන පෙරමුණු එහෙම මේ නතාව පීඩාවට පත් කරඩ බලාපොරොත්වෙච්ච පක්ෂයක් නෙවෙයි. නමුත් දැන් මේ තත්ත්වය ඔබතුමාලට බලපානෙකුහොමද. අපේ ආර්ථික ප්‍රතිපත්ති අදටත් මැදමාවතේ කැන්නේ නිදහස් වෙළඳ පළ ආර්ථිකයක් තුළ යම් සාධාරණ වළඳ පළ තත්ත්වයන් පාත්තාගෙන යන. රාජ ැදිහත්වීම යම්මටමක සිදවියයුතු ර්ථික ප්‍රතිපත්තියක් අපි කතා කලේ ශ්‍රල්ලකන් නිදහස්ක්ෂයේ මූලයන් සහිතව පොදුජන පෙරමුණ නිර්මාණය වෙද්ද. හැබැයි මේ පවතින ආර්ථික අර්බුදත් එක්ක අපට සිද්ධ වෙනවා ජාත්‍යන්තර මුූල්්‍යය අරමුදලත් එක ගැ දෙනු කරන්න ජාත්‍යන්තර මුල්ල්‍ය අරමුදල වෙත එන්න ඕන මරටක් එක් ජාත්‍යන්තර මුල්ල්‍ය අරමුදල ගනිදෙනු කරන්නේ නව ලිබරල්වාදේ ප්‍රධහනම මූලධර්ම කොන්දේ සිවිදියට පනවමින්. ඒ කොන්දේ සිතමයි, රාජ්‍ය ආදාෑම අනිවාරයෙන් වැඩිකරගත යුතුයි. අපි දන්නවා පෙට්‍රෝලියම් නිෂ්පාදන නැති ඕනෑම ර ප්‍රධහනම රාජාදායම මහජනයාගෙන් අයකරගන්නා බදු. ඒනම් ලංකාවගේ රටකට රාජාදැම වැඩිකරගන්න බදුපනවනවාට වඩා එහාගිය ප්‍රමුඛ විකල්පයක් නෑ ඊට වඩා යටින් තියනෙවයි ඉතාම පුංචි ආදෑම් තත්වයෙන් එන්නේ. ඒ වගේම ජාතන්තර මුල්ල අරමුදල ඕනම රටකට කියනවා ආණ්ඩුව වෙළඳපල ඇතුළ ඉන්නවා නම් ඒ අලවිකිරින් නිෂ්පාදන පිරිවෑ එක ඔවුන්ගේ වචනයෙන් සිංහල්ලෙන් කියනවා නම් පිරිවය නිරූපිත මිලකට ඒ විකිනීම් කළ යුතුයි කිය. ඒ තමයි විදුලිය එකඒ ිලවැනි ප්‍රශ් පැටලෙන තැන්. ජලබිල් පතවැනි තැන් පැටලෙන තැන්. ඒවගේ ඔවන් කරන ප්‍රධාන තුන්ගෙන කොන්දේසිය තමයි. ආණ්ඩුව වෙළඳපලේ මැදිහත්වීම අවම වියුතු අවමනෙවේ ඔවුන්ගේ ඇත්තම දහස බිඳුව වියයුතුයි. න්‍යාමණය පමණක් ආණ්ඩුව කලා ඇති වගේ තත්ත්වයන් කියන්න. ඒ අනුව තමයි ඔය තියෙන රාජ්‍යවීවසායන් ප්‍රතිසංස්කරණ වෙන්නේ. අපි ඔය සමහරු බොරුුවචනයක් කියනොවේ පාඩු ලබන රාජ්‍යා යතන ප්‍රතිවගත කරනය කලා පාඩු ලබන කියනක නෙවෙේ යෙම් එකගේ මූලධර්මය. වෙළඳ පල මැදිහත්වීමෙන් රාජ්‍යීවත් වයුතු කියනක තමයි කියන්නේ ඉතිං ද මේවා රනි වික්‍රම සිංහ මාත්‍යයාගේ දේශපාලන ප්‍රතිපත්තිමය වැරදිවිදියට අපිට ේරුගන්න බැහැ හතුව ජාත්‍යන්ත්‍ර මූල්්‍ය අරමුදලත් එක්ක එකගතාවන් සහිත වැඩපිනලක්ක එකක් අපියන්නේ එහෙන අපි තරහ වෙන්න වන අයම ැකත්තෙක් ඊට පස්සයනි ප ඇත්ඇහැරුුණාම. අයම සැගත් තරහ වෙලා එක්ක තරහවෙලා මේ වෙලා වේ අපිට ඉස්සරහටයන්න කොහොත් බැ ඒගැන මේ වෙලාවේ මේ මේ. ඒ වෙලා යන ්‍රමේදයන් ඔබතුමල්ලාගේ සහයෝගේ ඇතුව තමයි සිද්වෙට ජාතන්ත්‍ර මූල්ල අරමුදුලට යමු කියලා මේරට හැමෝම කිවන්නේ දැන් ඔබට මතකනම් මේරට පාර්ලිමින්තු ඇතුළේ තරගයක් තිබුණ ම තම ඉසල්ලම කිව් කියලා ගනයි එයන්න ම තමයි ඉසල්ලම කිව කියලා ඔට ඇහුුණද ඩක්. හර්ෂද සිල්ල කියනෝ. සජිත් ප්‍රමදස කියන ඔට ඇහුණනේද සජප තමයි මුලින්ම කිව් කියලා. ආණ්ඩුවේම සහරු කියන ඇහුනේ ද අපින එදා ඉදලම කිව් කියලා. I එකට යනයි කියන යෝජනාව ඇතුළෙම තියෙන්නේ බදු වැඩිවීම් ප්‍රතිවිහගතකරණයන් රාජ්‍ය විසින් කරන ව්‍යාපාර එම ඇැතනම් විදුරුවල මන්ලය ෝට බෝඩ් එක පෙට්‍රෝලියම් මේ ආයතනවල බහන්ඩ සාසේවා වන්නේ මිල වැඩිවීම. මුොල් හම රුකැක්තක්ති බුන්හ අපි දන්නට ැෙනන ජාතන්්‍ර මුල්ලි අරමුදුලට අන්නනම කියන කතාව අපිට මටකයි තන්තර මූල් අරමුදලට ගියාට පස්සේ මෙන්න මේ තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවන නිසා. අපි යම් දුරකට උත්සාහ කලා මේ තත්ත්වයන් පාලනය කරගනිමි නිසරහටයන්න. ත ත ල දත්තක චාව පටන්ගත්ත නි ිකමසිං මත්‍ය දීප තු ට පසන්න නෙවේ. ඒඒඒ ඒ වැරදි අදහසක් සමාජගත වෙලා තියනවා. බැසිල් රාජ පක්ෂ හිටපු මුදල්ලමැතිවරයා දදා විසි දෙකේ මාර්තු වෙනකට මූලික සාච්චා සියල් අවසන් කල්ල ප්‍රේල් මාසේ දහතර හෝ පහල වැනි දිනක මුදල්ලමතිවරය විදියට එතුමා ගේල් ඉල්ළඟ අවසන් සාකච්චාවටත්යන්න හිටද්දි තමයි හු කැබිට මල්ලෙ ඉවත්වීමට එතුමාට සිද්ධ වන්. හැබැයි අපි ඔබ කියනෙ කහරි අපි යම් මට්ටමකට උත්සාහයක් දැරුවා. අF එකේ මැදිහත්වීමකින් මෙපිට මේ තත්ත්වය කළමනා කරණය කරග. අපි ඒක එහෙම කළේ ආණ්ඩුවේ පැවැත්ම ගැන හිතලා නෙවෙයි මෙන්න මේ වැඩිවී මහජනයාට අරබුද සහිත ආර්ථක තත්වයකති දරගන්න ැරි බව තේරුන්ගත්තනි. දක්කරන්න හිටපු මහමෙන්ක් අධිපතිවරයාව කැඳවලා ඔය බංකොලත් භවය සම්බන්ධ කරුණු මර්ශණය කරන පාර්ලිමෙන්තු විශේෂ තේරීම්කාරක සභවිදිත් මේ ගැ කතා කලා හැබයි කෙනෙක්ට ඔන්න තරක කරන්න පුළුවන් අපේ උත්සාහයි වැරදුනා කියල. ඒ තර්කයට අපිට එකවර පිටුපාන්න බැරිවෙයි. නමුත් අපි ඉතාම සද්භාවෙන් මේ ගමන ඉස්සරහට එමින් හිටියේ. මොකද දෙදස්. දහය පහළොව පොදුවේගත්තාහම දෙදස් පහාද දාහතර සමස්ස දහිපාලොනේ සමමාන්‍ය දෙදස් පහේන්දල දස් දාාහතරදක්වා මහිදරජ පක්ෂ, ජනාධිපතිවිරාගේ පාලන සමය. අර දේශද හෝම්ග්‍රොම් සලූෂන් කියන තනට අප මේ රටේ ආර්ථික අරගණැවිල තිබුණ. අපිට පෙරාද්ැකීමකුත් තිබුණ. අර්බු දෙයක් සහිත මොහොතක ්‍රදේශක විසඳුම් සහි ආර්ථිකයක් පිළිම අපි මොඩ්ඩල ඒ ආකෘති අත්හදාබලලා සාර්ථකත්්‍යය අත්විඳලා හිටි එනිසම එක අඳුරය අතපත ගෑමක් විදිට කාටහරි විශේෂක් ියුරු පේනවන එකත් වැරදි. හැබැයි මේ මොහත රදදාල අපි සාර්ථක වුණේ ැ කියන ර්කයක් සාධරණයි. පැදිල් දැබුතුමයින දැන දැංග අපි දන්නවා දැ එසේ වෙතත් ජනතාව පීඩාවෙන් ඉන්නවා සහ ජනත හිතවාදී ආණ්ඩු පිහිටවයි යුතුයි කියන මතේ මහිතන් ඔබතුමත් ඉන්න අය සාධර්මතේ. යනුතම බතුමල්ලටුතු කරනෙ ලි ්වාස කරන. දැන් එසේ වෙතත් තව වැඩිකාලයක් නෑව ජනාධිපතිවරණයකට හූ මහමැතිවරණයට. හැබැයි විද්වතුන් සහ සමාජයේ මතයක් පලවෙන්නවාඒ වගේම කතාබහක් වෙනවා ජනාධිපතිවරණය වනත් තියන්න්න තියනෙක් නැෑ හිට වඩා එයයා ගේ ලෙගුණ නීතිරීති පන්නවරන මෙම ඉන්දී කියලා දැන්. ඔබතුමල්ලත් මංහිතන්නේ නොෙක් නොෙක් අය ජනාතිපති අපේක්ෂකෝ කියලා නම් කරගෙන දැම් ෙදසළටුතු කරගන යනවා යම්බලාපොත්තුවක් ඇති. හැබැයි ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබාදීම සඳහා ඔබතුමල්ලා මේ මැතිවරණ පැවැත්වීම පිළිබඳව ජනතිිපත්තුමා ැතිවරණ පවත්වවා නැතුවයි කටයුතු කරනවාවන ඒ පිබඳ බතුමා මොකක් දෙකබුතුමාට කියන්ති. මෙහෙමයි ලංකාවේ චන්දකාල් දැමීමේ නරකම උදාහරණය තියෙන්නේ පළත් සබා මැතිවරණය. කල්තබවා කල්තැබෝ විතරක් නෙමෙයි පලත් සබහ ආර්තන වවූහය එකන මිනීමරාගන ලේහලාගෙන ඇතිකරපු දේශපාලනිික වියෝහයක් අද මේරටේ සම්පූර්ණ අහසිවෙලා ගිල්ල තිය. එක තමයි මැතිවරන්න කල්දැමීමට අදාලෝ මේරටේ තියන නරක මුදාහරණය දෙවනුව අපිත් වගකිවේතු ඉළඟ තැන තමයි පලාත් පාලන මැතිවරණය මොහොතේ කල්දමා තිබීම අපි මේ කරපු වරදම ඒන්නේ අපි කියන ආණ්ඩේ අපි ප්‍රධාන පර්ශවකරුවයෙක් නිසා අපිටක අපි මේ ඇතුලේ නෑකිල කියන්න බැහැ නත් පක්ෂයක් විදිහයට අප පොදදුජන පැවුණණ විදිහට පළත්ප පලන්න ැතිවන්නේ මොත අපේක්ෂ කලා අපිඒ විවෘතව කතා කලා. නමුත් මේ මොහොත්ත තරම් සාධාරණ හේතු නැතුවත් පළත්පල චන්දය මෛත්‍රී පාල ජනාධිපත්තුමාගේ හපල් ආ්ඩුව කල්දැම්ම. අවුරුදු දෙකහ මාරක් ඒේ චන්දය කල්දැම. හැබැයි මම දැඩිම විශ්වාස කරනවා ඊළඟ ජාතික මැතිවරණ දෙක නම් දින එහට මෙහිට වෙනස්වෙන්නේෙ නෑ කියලා. මොකද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධය මූලික මූලධර්ම ඉතාම ක්තිමත්ව ස්සාාපිති වෙලා තියෙන්නේ. මේ ජාතික මැතිවරණ දෙකනම් ඊළඟ ජාතික මැතිවරන්න දෙකේ නම් දින එටම මෙහට වෙන නෑක නැක තමයි. අපේ විශ්වාසය අපේ අරමුණ බලාපොරොත්තුවසා අපේ සටන්න තියන්නේෙ එදන. වොකර ජනාධපලිතුමා දැමේ ඔය කරගන වැඩ පිලිවලත් එක්ක. මේ ඔබතුමල්ලට මේ මම විශ්වාස කරනවා කියන වචනෙන් ඔබතුමා කතා කන මේක රිජුව කතාරට බැරිතත්වක් නෑන. ඉතාඉතාම රජෝකේ මමකිව අපේ විශ්වාසය බලාපොත්තුව අපේ සටන. මේ තුනම තියන්නේ ඉළඟ ජාතික මැතිවරණ දෙ නිශ්ෂිත දිනවාකෝවානු සහිතව පැත්වුතුයි කිය. මේ ජනාධිපතිවරන්නේ කවුරුත් ැඳවන්න ඔන්න. නිරුත්සාහිකව අනිවාර්යෙන් ඉළඟ ජනාධපතිවරන්නේ දිනවකොවානුව. ලංවෙනකොට සභහ විකෝ කැඳවෙනවා. සමහර එකන ඒ මැතිවරණය කාටවත් කල් දැමීමක් කරන්න විදිහක් නෑම් ඉතාම බරපතල විවස්සා සංශෝධයක් නැතුව. එහම යනවා නං ඒත් කිසිම් ආකාරයක මැතිවරනාකෘතියකින් මාජනය අළඟට යන්න වෙනවා ජර්මත් විචාරයක් විදිහයටවා. එකැන චන්දයක් නැතිව තව වැඩිදුරක් යන්න බෑ කියන එකයි ම හරු කරන ඔබ ඔබතුමාක් සඳහන් කරන විදිහයටට බරපතල විවස්ථා සංශෝධනයකට යන්න යම් අය තීනය කළොත් ඔබතුමල්ලගේ සහය ලැබෙනෝ මම හිතනවා එවැන්නකට ප්‍රයෝග අවස් සවක් හැදෙන්න්නේ නෑ කියන එක මකද මේ ඊළඟ ජාතික මැතිවරණ දෙකට අදාලා තත්ත්වයන්ට නිදහස්ස ඉඩ දීතුයි කිය තන තමයි අපි දේශාල පක්ෂයක්ක් ේරීන්නේ